බුදුදහමේ බැතිමතුන් නැත. එතෙක් තියෙන විචිකිච්ඡාව. පරම්පරාවෙන් ආවා කියලා පිළිගන්න එපා. අහවල් පොතේ තිබ්බා කියලා පිළිගන්න එපා. අහවලා කිව්වා කියලා පිළිගන්න එපා. දැන් ඔය පුද්ගලයා මටත් කතා කරා. මේ කතා කරන මටත් නිරන්තරයෙන් පේන වෙලාවක් තියෙනවා. මට නිතරම පේනවා. 14:44. ඒක හරි පුදුම දෙයක්. අහම්බෙන් බලන වෙලාවට ඒක පේනවා මේ දවල් වෙලාවට බැලුවොත් බොහෝ විට ඒ වෙලාවේ තමයි මම බලලා තියෙන්නේ. එක්කෝ මං වෙනස් වෙන්න ඕනේ. එක්කෝ මේ රටේ ක්‍රමවේද වෙනස් වෙන්න ඕන. ප්‍රබල ව්‍යසන කරදරවලට ලක් වෙන්න සිද්ධ වෙන අංකයක් විදිහට ප්‍රසිද්ධයි 26. කොයිම වෙලාවකවත් තමන්ගේ උත්සාහය අදිෂ්ඨානය නැති කරගන්න එපා. ඒකෙන් මිදෙන්න පුළුවන්. මේ මේ පියවියසට නොපෙනෙන දේවල් තියෙනවා. දැන් සිත මිසකය ඇති බඹලෝ හතරක කියලා බුදුදහමෙත් කියවෙනවා. 27 බොහොම වාසනාවන්ත අංකයක්. සාමාන්‍ය 27 වෙන කෙනෙක් නායකත්වයට පත් වෙනවා. 28 නැවත ඊතරම් සුදුසු අංකයක් නෙවෙයි. පරස්පර විරෝධීතා බහුලයි. නීතිය හැම විටම යුක්තියද කියන ප්‍රශ්නාර්ථය ඉතුරු වෙනවා. එතකොට නීතිය හැම විටම යුක්තියද? හැබැයි විය යුත්තේයි. අවිනිශ්චිතතාවයේ සහ මායාවේ සහ වංචාවේ අංකයේ විදිහට තමයි 29 හඳුන්වන්නේ. ටිකක් බරපතලයි. 29 නම එන පිරිස් කොටස් තුනක් ඉන්නවා. අනුන්ගේ වංචාවලට හවු වෙනවා. ජෝතිෂය කියනවානේ බෙරණ නැක තියෙන සමහර පිරිසක් මේ හොර හිත් තියෙනවා කියලා. ඒක බෙරණ නැකදී ඔක්කොම හොර හිත් නෑනේ. 30 බොහොම නියුට්‍රල් සංඛ්‍යාවක්. ආයෝගික මිනිස්සෙක්ට වඩා මානසික තලයක ඉන්න මිනිස්සෙක්. අර තමන්ගේ කල්පනා ශක්තිය මෙහෙवला මහා විශිෂ්ට ජයග්‍රහණ ලැබපු 30 තියන අය ඉන්නවා. ඔබට යහපත් වූ හෙට දවසක් උදා වේවා. හැමදාමත් අපි ප්‍රාර්ථනා කරන්නේ ඔබේ යහපත. ඔබේ යහපත ගැන කතා කරනකොට ඔබේ තියෙන වටිනාකම් ගැන නැවත නැවත මතක් කරලා දෙන්න අපි හැමදාමත් උත්සාහ කරනවා. එවැනි තැනක ඉඳගෙන තමයි අංක විද්‍යාව කියන විෂයත් එක්ක අපි මේ විශේෂ ගනුදෙනුවක් කරන්නේ. විශ්වකර්ම කියන YouTube නාලිකාව නිරන්තරයෙන් ඔබට වග කියන නාලිකාවක් විදියට මේ විෂයන්ගේ තියෙන වටිනාකම ඒ විෂයේ යම්කිසි විදිහකට ගවේෂණයන් කරන ඒ විෂය පිළිබඳ හැදෑරීමක් සහිත පුද්ගලින් එක්ක අපි කතා කරන්නේ වඩාත් හරවත්ම මේ දේවල් ඔබට තිළින කරන්නට. අදත් අපිත් එක්ක ඉන්නවා මේ පිළිබඳව අංක විද්‍යාව පිළිබඳව මේ ප්‍රවීණයා නීතිඥ චතුර උමගිලිය මහත්මයා. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. ආයුබෝවන්. අපි මේ දේවල් කතා කරනකොට මේ කාලවකවානුව ගැනත් අපි කතා කරන්නට ඕනේ. මීටරේ පරතරය නම් තියෙනවා මම හිතන්නේ. මීටර එකමාරක් විතර. එකමාරක් විතර තියෙනවා. හැබැයි මාසික පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. විවිධ වැඩසටහන් කරනකොට විවිධ තැන්වලදී ඔබ ප්‍රශ්න කරගන්නවා. අපි මොනතරම් වටිනාකම් ඔබට අරගෙන දුන්නද මේ ව්‍යසන වලින් වැළකෙන්නට අපි මොනතරම් මාර්ගෝපදේශන ඔබට දුන්නද අපේ කම ගැන අපි කතා කරමින් ඒ වටිනාකම් ගැන කතා කරමින් ඔබව පරිස්සම් කරගන්න අපි ගොඩක් වෙහෙස මහන්සි වුණා. අපි මේ තැන් වලට යන්නෙත් අපේ ජීවිතේ පරිදුවට තියලා යම් ප්‍රශ්න බාධක එක්ක නිවැරදිව මේ දේවල් ටික ඔබට අරගෙන ඉන්න සහ ඒ ඔබත් පරිස්සම් වෙන්න එතනදී අපි නිරන්තරයෙන් පරිස්සම් වෙනවා. ඔබට බාධාවක් වෙයි කියලා තමයි අපේ මාස්ක් එක අපි චුට්ටක් ඉවත් කරලා මේ වැඩසටහන කරන්නේ. අපි ඔබටත් යෝජනා කරනවා නිවැරදිව මේ සෞඛ්‍ය උපදේශන විවිධ ඒ නීති රීති වලට අනුකූලව වැඩ කරන්න එවැනි තැනකදී අපිට පරිස්සම් වෙන්න පුළුවන් වේවි. මේ දේ මතක් කරේ ඔබට බොහෝ ප්‍රශ්න ගැටළු මතුවලා තිබුණා. සමහර මද බුද්ධියක් සහිත පුද්ගලයන් අපිට නිර්දේ විවේචනයේ නිරන්තරයෙන් යොමින් ඉන්නවා. අපි ඔවුන්ට අනුකම්පා කරනවා. මේ දේවල් කතා කරනකොට මේ සමහර දේවල් වල වටිනාකම් නිවැරදිව තේරුම් ගන්නේ නැහැ චතුර මහත්මයා. දැන් මේ විෂය ගැන කතා කරද්දිත් අපි කියනවනේ හොඳ ප්‍රශ්න වලට තමයි හොඳ උත්තර ලැබෙන්නේ කියලා. මට හරි අපූරු ප්‍රශ්නයක් දකින්න පුළුවන් වුණා මේක ඇතුලේ. මේ අපි එතුමට වැරද්දක් කියනවා නෙමෙයි, හැබැයි ඒ තුලින් අපිට හොඳ උත්තරයක් ගන්න පුළුවන් ඒ කියලා මම විශ්වාස කරන හින්දා මේ අංක විද්‍යාව කියන විෂය ගැන ලොකු භක්තියක් ඇති වුණා කියලා. ඔබතුමාට මම හිතන්නේ හොඳ පිළිතුරක් ඇති. ඔව්. බොහොම ස්තුතියි සමිත මහත්මයා, සංජීව මහත්මයා, විශ්වකර්ම නාලිකාව සියලු දෙනාට ස්තුතියි මේ වගේ විෂයක් ප්‍රායෝගිකව ජනගත කරන්න අපිට උදව් කරනවට. අද දවසේ අපේ 14 වෙනි වැඩසටහන. එතකොට මේ අංක විද්‍යාව ගැන භක්තියක් මට ඇති වුණා කියන එක අපි ප්‍රථමයෙන් එහෙම කීම ගැන අපිව දිරිගන්න හිතාගෙන වෙන්න පුළුවන්, ස්තුතිවන්තත් වෙනවා. නමුත් මෙතෙන්දි දෙයක් කියන්න ඕනේ. ඔබ විය යුත්තේ භක්තිවන්තයෙක් නොවේ, ශ්‍රද්ධාවන්තයෙක්. දැන් අපි මෙහෙම බලමු. මේ මේක ලොකු තැන්වල ඉඳන්ම වරද්දගෙන තියෙන්නේ. මම සියලුම ජනමාධ්‍ය වුණත් දැන් වෙසක් පොය දවසේ කියමුකෝ, බෞද්ධ බැතිමතුන් අද වෙසක් උත්සවයේ සමරයි. ඔහොමමනේ කියන්නේ. මම දැකලා නැහැ කලාතුරකින් තමයි සදහැවතුන් කියන වචනේ කියන්නේ.
බුදුදහමේ බැතිමතුන් නැත. භක්තිවන්තයින් ඉන්න පුළුවන් කමක් නැහැ බුදුදහමේ. මොකද බුදුදහමේ ඉන්නේ ශ්‍රද්ධාවන්තයින්. භක්තිය කොහොමද ඇති වෙන්නේ මේ භක්තිය කියන වචනය බිඳගෙන බිඳගෙන ගියාම භක්තිය ඇති වෙන්න මූලයේ වෙන්නේ බය. බය කියන මූලයේ කරන කොටගෙන තමයි භක්තිය ඇති වෙන්නේ. අපි හිතමු නොපෙනෙන නොදන්නා කවුරු හරි යම්කිසි දෙවියෙක් වෙන්න පුළුවන් යක්ෂයෙක් වෙන්න පුළුවන් එයාට තියෙන බය නිසා භක්තිය ඇති වෙන්න පුළුවන් රජුට බය හින්දා භක්තිය ඇති වෙන්න පුළුවන් හැබැයි බුදුදහමේ භක්තිය ප්‍රතික්ෂේප කරනවා මං කියන්නම් අකුසල මූල තුනක් තියෙනවා ලෝභ ද්වේෂ මෝහ සතරාගති කියලා හතරක් තියෙනවා සතරාගති මොනවද ඡන්ද දෝෂ බය මෝහ එතකොට ඡන්ද ඡන්ද දේෂ මෝහ බය. එතකොට ඡන්ද දේෂ මෝහ කියන්නේ අකුසල මූල තුනමයි. ලෝභ දේෂ මෝහ කියන තුනමයි. හතරවෙනි අකුසල මූලයේ තමයි බය. බය කරන කොටගෙන ඇතිවෙන්නා වූ පැහැදීම වැඩක් නැත. ඒ හින්දා ශ්‍රද්ධාව කොහොමද ඇති වෙන්නේ? ශ්‍රද්ධාවේ මූලය මොකද්ද? ශ්‍රද්ධාවේ මූලය අවබෝධය. අවබෝධය තියෙන කෙනෙක්ට පමණයි ශ්‍රද්ධාව ඇති වෙන්නේ. එහෙනම් කොයි දේ ගැන වුණත් තියෙන්න ඕන ශ්‍රද්ධාව භක්තිය නොවේයි. භක්තිය පස්සේ යන කෙනා මුලාවට විනාශයට පත් වෙනවා අවබෝධයෙන් ශ්‍රද්ධාව ඇති කරගන්න කෙනා යථාර්ථයේ තේරුම් ගන්නවා ඔතෙන්දී විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා පහකුත් කියනවනේ දහමේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව එතකොට විතක්කය විතක්ක කරන මිනිස්සයා විතරයි හැබැයි ආවට ගියාට නෙමෙයි බුද්ධිය එක්ක විතක්ක කරන කෙනා තමයි තර්ක විතර්ක වලින් තමයි ਵਿਚාරය මතුවෙන්නේ ඒ දෙක හරියට වුණොත් විතරයි හොඳ අවබෝධයට ඇවිල්ලා ප්‍රීතිය සතුට චිත්ත ඒකාග්‍රතාව වෙන්නේ. එතෙක් තියෙන විචිකිච්ඡාව. මම මේ කියන එක සමහර අයට තේරෙයි සමහර අයට තේරෙන්නේ නැහැ. නමුත් තේරෙන අයට තේරෙන්න හරි කියන්න ඕනේ. අදාළ තැනට දැනෙන්න කාරණාව කිව්වා කියලා මාත් විශ්වාස කරනවා. මේ දේවල් අපි පැහැදිලි කරන්නේ අපි මේ වැඩසටහන් කරන්නේම සමාජයේ යහපත් තැනකට අරගෙන එන්න. ඔබට යම් අවබෝධයක් ලබා දෙන්නට. ඒ නිසා නිවැරදිව මේ දේවල් කියවා ගන්න අවබෝධයෙන් දකින්න සහ මේ ਵਿਚාර සමහර වෙලාවට මේ කරන නිර්දේ විවේචන අපිට ගැටලුවක් නෙවෙයි. හැබැයි අපි නිවැරදිව මේ දේවල් දකිමු. යහපත් දේ අරගමු. එහෙම තැනකදී මං හිතන්නේ මේ අපිට වඩාත් ලස්සන ලෝකයක් අපි හැමදාම ප්‍රාර්ථනා කරන මේ යහපත් වූ හෙට දවස උදා කර ගන්නට පුළුවන් වේවි. මෙතන ගැටලුවක් මතු කර ගන්නට අවශ්‍ය නැහැ මම හිතන්නේ. ඇත්තෙම. ඒකට උණ පූර්ණයක් කරමින් සවිත මහත්මයා තව එක වචනයක් කියන්න. අපි කතා කරමු. ඔව්. බුදුරජාන් වහන්සේ කාලාම සූත්‍රයේ දේශනා කරනවා කොහොමද සත්‍ය අවබෝධ කරගන්න පියවරෙන් පියවර යන්නේ. එතෙන්ද කියනවනේ පරම්පරාවෙන් ආවා කියලා පිළිගන්න එපා. අහවල් පොතේ තිබ්බා කියලා පිළිගන්න එපා. අහවලා කිව්වා කියලා පිළිගන්න එපා. එතන තව ලස්සන කතාවක් කියනවා. ගොඩක් අය ඔය ඔක්කොම කියනවා කාලාම සූත්‍රයේ. කියලා එකක් කමතක කරනවා. බුදුහාමුදුරුවෝම දේශනා කරනවා තර්කයට ගෝචර වුණා කියලා පිළිගන්න එපා කියලා. එතන තර්කයෙන්වත් සත්‍ය නැහැ. අර විතක්ක විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව වල මුල එක විතරයි විතක්කය. ඊට පස්සේ විචාරයට යන්න ඕන. තර්ක කර කර ඉඳලා ਵਿਚාරයට මෙන්න බෑ. ඔන්න දැන් උදාහරණයක් කියනවා. දොරක් බාගෙට වහලා. මේ ලොජික් එහෙම කරපු අය මම දන්නවා මේ මැජික් වගේ මේ උදාහරණය ගැන. සරලව විතරම කතා කරන දෙයක්. ඔව්. දොරක් බාගෙට වහලා. සමානයි දොරක් බාගෙට ඇරලා. ඇරලා. මේ වාක්‍ය දෙක සමානයිනේ. සමානයි. අපි මම සමීකරණයක් ලියනවා දොර බාගයක් වසා ඇත සමානයි දොර බාගයක් විවෘතව ඇත. සමීකරණයක දෙපැත්තම එකම සුළු කිරීම කරන්න පුළුවන්. බාගෙට බාගේ කපලා දානෝ දෙපැත්තේ. එතකොට ඉතුරු වෙනවා දොරක් වසායත සමානයි දොරක් විවෘතව ඇත. තර්කයට ගෝචරයි. නමුත් අන්තිම අමූලික අසත්‍යයක්. අසත්‍යයක්. එතකොට අසත්‍ය සත්‍ය කරන්න පුළුවන් තර්කයෙන්. එහෙනම් තමන්ගේ තර්කයට තමන්ගේ සීමිත සීමාව තුළ තියෙන තර්කයට ගෝචර වුණත් පිළිගන්න එපා කියන එක තමයි කියන්නේ. විතක්කේ ආරම්භයට හොඳ වුණාට ඊට පස්සේ යන්න ඕන ਵਿਚාරයට. මේක බුද්ධිය මෙහෙවා ප්‍රශ්න කර කර මෙහෙමනම් කොහොමද මෙහෙමනම් කොහොමද තාර්කික මනසකින් ඉස්සරහට ගිහිල්ලා අන්තිමට තර්කයක් අතාරින්න ඕනේ. ඒ කියපු දේ එතනින් එහාට නොකියමු මම ගැඹුරු දෙයක් කිව්වේ. මේ ගැඹුර ඔබ දකීවා කියන ප්‍රාර්ථනාවත් එක්ක තමයි අපි වැඩසටහන කරගෙන යන්නේ. අපි දැක්ක ඕනෑතරම් මේ සමාජ මාධ්‍ය ජාලාවල විවිධාකාර විදීන් විවිධ වීරයින් බිහි වෙනවා අපි දකිනවා. විවිධ කාඩ්බෝඩ් වීරයින් ඕනෑතරම් අපි දකිනවා. විවිධ දිනයන් අපි සමරනවා. ගුරුවරුන්ගේ දිනේ හෝ වේවා මව්වරුන්ගේ දිනේ අම්මාවත් බලන්න යන්නේ නැති දරුවෝ ඕනෑතරම් Facebook පිටුවල නම් ඔවුන්ගේ මව්ගුණ ගයලා තිබුණා. එවැනි පිරිස් තමයි සමහර තැන්වල අපිටත් මේ පෙරලා විවිධාකාර වූ චෝදනා නගමින් ඉන්නේ. ඒ සියල්ලට අපි ගරු කරනවා. ඔබට බොහොම ස්තුතියි. ඒක අපිට ශක්තියක් ධෛර්යයක්. ඒ තුලින් තමයි අපි ඉදිරියට යන්නේ. චතුරු මහත්මයා මේ අමතර කාරණා ටිකකුත් කියන්න උනා. මොකද මේ වැඩසටහන් ටික කරගෙන යනකොට අපි ප්‍රේක්ෂකාගාරයේ හරි පුරුල් විවිධ පිරිස් මෙතන ඉන්නවා. ඒ නිසා වෙන්න අපි මේ ටික කතා කරේ.
අපිට තව හොඳ ප්‍රශ්නයක් කියවලා තිබුණා. මේ සමහර අයට එක්තරා පුද්ගලෙක් කියවලා තිබුණේ අංක 14 සහ 44 කියන මේ සංඛ්‍යා දෙක නිකන් පේනවා කියලා. ඒ එවැනි තත්ත්වයක් කොහොමද මේ තුල කියවා ගන්නේ? මේ අපි අංක විද්‍යාව ගැන කතා කරන හින්දා ඒකට පිළිතුරක් තියෙනවද මේ විෂය ඇතුලේ? ඔව්, ඒක පරීක්ෂණාත්මක මට්ටමේ තියෙන පිළිතුරක් තියෙනවා. දැන් ඔය පුද්ගලයා මටත් කතා කරා. එයාට මේ මට කතා කරා. කොයි වෙලෙත් 14 සහ 44 කියන අංක දෙක කොහේ බැලුවත් පේනවලු දැන්. ගේක ඇඩ්‍රස් එක මොන හරි හම්බෙන් බැලුවත් බෝඩ් එකක ওই අංක පේනවා. එක්කෝ වෙලාව බැලුවත් පේනවා කියලා. ඒක වෙන්න පුළුවන්. මේ කතා කරන මටත් නිරන්තරයෙන් පේන වෙලාවක් තියෙනවා. ෆෝන් එක හම්බෙන් හරි බැලුවත් ඔරලෝසුව බැලුවත් 14යි 44 කියන වෙලාව මට නිතරම පේනවා. 14යි 44. ඒක හරි පුදුම දෙයක්. අහම්බෙන් බලන වෙලාවට ඒක පේනවා. මේ දවල් වෙලාවට බැලුවොත් බොහෝ විට ඒ වෙලාවේ තමයි මම බලලා තියෙන්නේ. මොකක්ද හේතුව නිකන් ඒක? ඒක දැන් දැනට භූත ගතියක් වගේ අමුතු දෙයක්ද නැත්නම් මේ සාමාන්‍ය සිදුවීමක්? තාර්කික දෙයක් තියෙනවා. දැනට අපි පරීක්ෂණ මට්ටමින් ඒ වගේ විශේෂ අංක ගැන හොයමින් යනවා. අර මං කිව්වේ එදා එක්කෙනෙක් ඇහුව කියලා 666 කියන යක්ෂයාගේ අංකයද කියලා. ඒ වගේ දේවල් අපිට කියන්න බැරි වුණාට Tamanට ගෝචර වෙන අංකවල තියෙන බලපෑම මොකක්ද කියලා අර කීන පලාපල වගේ දේවල් තියෙන්න පුළුවන්නේ. කෙසේ වෙතත් මම මගෙන් වටහා ගත්ත දේ දැනට අර ඔය කියපු පුජ්‍යලයට 14යි 44 නෙවෙයි. එයා හැබැයි කිව්වේ 14 වෙනම 44 වෙනම. නමුත් මට 14යි 44 කොහොමත් පේනවා. ඒකෙන් තේරුම එක ඉස්සරහට 4 ඉලක්කම් 3ක්. 4 කියන්නේ බාධක, 1 කියන්නේ ජයග්‍රහණය. ධෛර්ය සම්පන්න ගමනක් යන කෙනෙක්ට ජීවිතේ හමු වෙන අප්‍රමාණ බාධක කම් කටළු තමයි එකෙන් පේන්නේ කියලා දැනට පරීක්ෂණ මට්ටමින් මම කියනවා. ඒ වගේ අංක තියෙනවා. දැන් මගේ ජීවිතේ මම ශ්‍රී ලංකා පරිපාලන සේවයේ මේ අවුරුදු 15ට සේවස්ථාන 8ක. එක්කෝ මං වෙනස් වෙන්න ඕනේ. එක්කෝ මේ රටේ ක්‍රමවේද වෙනස් වෙන්න ඕනේ. වෙනස් වෙන්න ඕනේ. වැඩි දිනේ රටේ සිස්ටම් වෙනස් වෙන්නේ නැහැ, මං වෙනස් වෙන්නේ නැහැ. එතන එන බාධා එනවා. මගේ මං වගේ චරිත ලක්ෂණ එක්ක බාධා එනවා. මම මන්තුලින් පැහැදිලි කරේ අප්‍රමාණ බාධා සංඛ්‍යාවකට මුහුණ දීලා තමයි ගමන යන්නේ. හැබැයි ගමන යනවා. ඒ තමයි එක ඉලක්කමක් මුලින් පේන්නේ. දැන් තව කෙනෙක් හිටියා, එයාට 6 ඉලක්කම් වැඩිපුර පේනවා. එයා කිව්වා එයාට 16 එක්ක තියෙන 6 ඉලක්කම් පේනවා කියලා. එතකොට 16 නිතර පේන එක අර 16 9 වටිනාකම බාධා වුණාට 16ත් එක්ක 6 ඉලක්කම් පේනවා කියන්නේ. දැන් එයාට 16යි 36 ওই වගේ වෙලාවල්, 16යි 16 ওই වගේ වෙලාවල් පේනවා කිව්වා. ඒ තුල මම වටහාගෙන තියෙනවා දැන්ට තාම පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ. හොඳේ පරිපූර්ණ උත්තර නෙමේ. ගැටලුවක් හදාගන්න එපා. මේ ටික කියනකොටම යම් විවේචනයක් හදාගන්නට. මොකද අපි දකින බොහෝ තැන්වලදී අපිට කොතනද වරදින්නේ කියලා බලාගෙන ඉන්නේ. මේ මහා වටිනාකම් ටිකක් ගැන කතා කරනකොට පොඩි තැනක වැරදුනොත් ඒක ගැන තමයි බොහෝ දෙනා කතා කරන්නේ. හරියට අර හඳ පෙන්නුවට පස්සේ ඇඟිල්ල දිහා බලාගෙන ඉන්නවා වගේ. අපි කතා කරමු. ඔව්. 16 16යි 16. 16යි 36 වගේ පේනවා කියන්නේ 3 6 කියන මේ ආකර්ෂණීය ලෞකික අංක දෙකයි එක ඉලක්කමයි පේන්නේ. ඒ කෙනාගේ සැලසුම් සාර්ථක වෙන්න කිට්ටු දවස්වල කිව්වා එහෙම ගොඩක් පේන්නේ. ඉතින් ඒවා වෙන්න පුළුවන්. අපි පරීක්ෂණ මට්ටමේ කරගෙන යනවා. අපේ අංක විද්‍යාව උසස් පාඨමාලාවේදී අපි වගේ සියුම් තැන් ගොඩක් කරපු පරීක්ෂණ පත්‍රිකා ගැන සාකච්ඡා කරනවා. හොඳයි. එහෙමනම් හොඳම වෙලාව අපි ඊළඟ සංඛ්‍යාවට යන්නට. අපිට කතා කරන්නට තියෙන්නේ අංක සංඛ්‍යාව 26. සංඛ්‍යාව 26. 26. 26 ලැබෙන කෙනෙකුට නිවැරදිව මේ දේවල් ගණනය කරගන්න යම්කිසි විදියකට ඔබට පටලැවිලි සාගත තත්ත්වයන් උදා වුණා නම් පෙර වැඩසටහන් ටික බලාගෙන ඉනකොට නිවැරදිව කොහොමද මේ අංකය ගණනය කරගන්නේ කියන එකත් අපි මීට පෙර වැඩසටහන් වල ඉතාමත් පැහැදිලිව චතුර මහත්මයා ඉදිරිපත් කරලා තියෙනවා. හොඳයි. සංඛ්‍යාව 26. සංඛ්‍යාව 26. ප්‍රබල ව්‍යසන කරදරවලට ලක් වෙන්න සිද්ධ වෙන අංකයක් විදියට ප්‍රසිද්ධයි 26. 26. ඔය ප්‍රබලම අසුභ අංක ගැන අපි කතා කරනකොට අපි කිව්වා 16 මීට කලින් මතක ඇති මං කිව්වා. ඊට පස්සේ අපිට හම්බ වෙන ප්‍රබලම ඒ වගේ අසුභ තත්ත්වයක් තියෙන අංකය තමයි 26. ඒක කිව්වා කියලා කොයිම වෙලාවකවත් තමන්ගේ උත්සාහය අධිෂ්ඨානය නැති කරගන්න එපා. ඒකෙන් මිදෙන්න පුළුවන්. ඒ ගැන අපි කතා කරමු පස්සේ. 26 එන කෙනාට ප්‍රබල කරදර නොසිතූපු ව්‍යසන ජීවිතයට උදා වීම, අදෘශ්‍යමාන බලවේගවල ග්‍රහණයකට ලක් වෙනවා නම් ලක් වෙන්න තියෙන ඉඩකඩක්. දැන් අදෘශ්‍යමාන කිව්වහම නැවත හිතයි විශ්වාස කරන්න අය ඉන්නව නැති අය ඉන්නව. අදෘශ්‍යමාන තත්ත්ව කියන්නේ මිනිස් නොවන වෙනත් තත්ත්ව තියෙනවනේ. වෙනත් බලවේග. වෙන දැන් අපේ මේ පියවියසට නොපෙනෙන දේවල් තියෙනවා. දැන් සිත මිසකය ඇති බඹලෝ හතරක කියලා බුදුහමෙත් කියවෙනවනම් සියුම් ශරීර ගැන බුද්ධ දේශනාවෙත් තියෙනවනම් මේ මිනිසුන්ට වඩා ඉහළ සහ පහළ මේ ඉන්ද්‍රියන්ට ගෝචර නොවන දේවල් තියෙනවා. තියෙන පුළුවන්. අපි දෙකල තියෙන පුළුවන්. ඒක ප්‍රේක්ෂකයකට බාර ඒක ගන්න එක සහ නොගන්න එක. ඒතකොට ඒ වගේ Tamanට වඩා පල්ලෙහා ඒ වගේ බලවේග තියෙනවා නම් මේ විශ්වයේ
තියෙනවද නැද්ද කියලා ඒක ගැන නිශ්චිත උත්තරයක් මම කියන්නේ නැහැ. ඒක මම උපේක්ෂා සාගත කාරණයක් හින්දා. ඒතකොට ඒ වගේ දේවල් වලටත් ග්‍රහණයට ලක් වෙනවා කියන එක තමයි චෝල්ඩියන් වරු පෙන්වලා දීලා තියෙන 26 වෙන පුද්ගලයා. මේ විනාශ වෙන්න පුළුවන් කාරණා කීපකින්. සූදුවට ඇබ්බැහි වෙලා සූදුවෙන් විනාශය වෙන්න පුළුවන්. සුරාවට ඇබ්බැහි වෙලා සුරාවෙන් විනාශය වෙන්න පුළුවන්. නරක ආශ්‍රයට ඇබ්බැහි වෙලා නරක ආශ්‍රයෙන් විනාශය වෙන්න පුළුවන්. එක්කෝ වැරදි විදිහට ස්ත්‍රී හෝ පුරුෂ ඇසුරට වැටලා ඒ ඔස්සේ විනාශය වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහේ ව්‍යසන කරදර වෙන්න ඉඩක් තියෙනවා කියනවා 26 වෙන අංක නමකට. හැබැයි නැවතත් උපත ප්‍රබල නම් මේ தত্ত্বය වෙනස් වෙන්න පුළුවන්. කෙසේ වෙතත් 26ට නමක් තියාගන්න නැති තරමට හොඳයි කියන එක තමයි කියන්න වෙන්නේ. කියන්න තියෙන්නේ. ඔබ ඔබේ නමේ වටිනාකමට අදාළ සංඛ්‍යා 26 නම් බය වෙන්නට එපා. ඒකට අදාළ ක්‍රමවේදත් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඉදිරියේදී යම් යම් තැන්වලදී ඒවා පැහැදිලි කරගන්න සහ ඔබට පුළුවන් යම් ගැටලු තත්ත්වයක් මතු වෙනවා නම් චතුර මහත්මයාට කතා කරන්නට එවැනි තැනක මේ දේවල් ලියා ගන්න කියන යෝජනාවත් කරනවා සහ 100%ක් මේ දේවල් එක්ක හැප්පෙන්නට එපා, මේ දේවල් කරේ තියාගන්න එපා කියලා චතුර මහත්මයා නිතර කියනවානේ. ඒ ගැනත් අවධානයෙන් ඉන්න. ඊට පස්සේ අපි යන්නේ සංඛ්‍යාව 27 බොහොම වාසනාවන්ත අංකයක්. දැන් බලන්නකෝ එක ළඟ 26 ඉතාසු වෙනකොට 27 වාසනාවන්ත වෙන හැටි සුළු වෙනසකින්. ඒ 27 කියන එකට ශක්තිය ගලාගෙන එන්නේ බලය, නියෝග දීමේ හැකියාව. සාමාන්‍ය 27 වෙන කෙනෙක් නායකත්වයට පත් වෙනවා. ඒ කියන්නේ එක එක මට්ටම් වල තමන්ගේ මට්ටමේ තමන් බොහෝ විට නායකත්වයක් ලැබෙනවා. ගෙදරක වුණත් 27 වෙන නමක් තියෙන කෙනාට නායකත්වය එනවා සාමාන්‍යයෙන්. එතකොට නියෝග දීමේ හැකියාව, බුද්ධිය, අවසානයේ නිර්මාණශීලී බව, අවසානයේ හොඳ අස්වැන්නක් ලබා ගන්න තමන් කරන ක්‍රියන කටයුතු සාර්ථක වෙලා. මම පොඩි උදාහරණ දෙකක් කියන්නම්. හෝම්ස්, සර්ලොක් හෝම්ස් කියනකොට හෝම්ස් කියන නම HOLMES විදිහට උච්චාරණය වෙන්නේ. හෝම්ස් කියන නමේ වටිනාකම එනවා 27ට. ඊට පස්සේ පෞද්ගලිකව මම කියන්න ඕනේ, නමුත් මගේ නම චතුර කියලා නමේ තියෙන අය තව ඉන්න පුළුවන්. චතුර කියන නමට සාමාන්‍යයෙන් එන්නේ 27ක්. 27ක් කියන තැන තමයි චතුර කියන නම නවතින්නේ ගිහිල්ලා. 27 තියෙන අය නායකත්වයට එනවාද? බොහෝ විට නායකත්වයට එනවා. ඒ කියන්නේ නායකත්වය කියන්නේ දැන් 5-6 දෙනෙක්ගේ නායකත්වයක් හරි වෙන්න පුළුවන් ඒක. සහ සමහර විට ලොකු නායකත්වයක් වෙන්නත් පුළුවන්. අපි දැකලා තියෙනවා 80%ක් දුරට 27ක් කියන නමක් භාවිතා කරන කෙනා ඉස්සරහට යනවා නායකයෙක් විදිහට. හැබැයි ඉතින් පුජ්ජලි අර උපතෙන් දෙන බලය අනුව මේක අඩු වැඩි වෙනවා. සමාවෙන්න මේ විශේෂ පරිබාහිර ප්‍රශ්නයක් අහන්නේ. දවසක චතුර මහත්මයාවත් අපිට එහෙම තරක දකින්න ලැබුණොත් එහෙම වෙන්න පුළුවන්ද? එහෙම යෝජනාවක් ආවොත් මම දැනට රජයේ ඉහළ නිලධාරියෙක් විදියට 2000ක පිරිසකට නායකත්වය දෙනවා. නායකත්වය දෙනවා. දැනටත් නායකයෙක් කියලා කියන්නේ. ඔව් ලොක්කෙක් නෙමෙයි නායකයෙක්. නායකයෙක්. ඒක හැමෝම දන්නවා. සරලව කතා කරේ චතුර මහත්මයා අපිට බොහොම සුවදායිනේ. අපි හරි සරලව කතා කරන්නේ මේ දේවල් ඇතුලේ බොහෝ දේවල් තියෙනවා, බොහොම රසවත් සිදුවීම්. අපේ ජීවිත ඇතුලේ වුණත් ප්‍රශ්න බොහෝ ගැටලු මතු වෙනකොට චතුර මහත්මයා මේ අංක විද්‍යාවට අනුව අපිට පිහිට උණු අවස්ථාද, අපිට මඟ පෙන්වපු අවස්ථාද ඕනෑ තරම් තියෙනවා. එතුමා හරිම සරලයි, හරිම සුහදයි. ඔබටත් අපි යෝජනා කරන්නේ ප්‍රශ්නයක් ගැටලුවක් මතු වුණාට පස්සේ එතුමත් එක්ක සුහදව කතා කරන්න කියලා. අපි 27 ඉවරද? තවදුරටත් තියෙනවද පැහැදිලි? 27 ඉවරයි, 28ට යනවා. 28ට අපි යමු. 27 ඉවරයි කියන්නේ මේ ගැන ලොකු අධ්‍යයනයක් තියෙනවා. ඒවා අපි පාඨමාලාවෙත් තමයි ගැඹුරින් කියන්නේ. සාමාන්‍ය අහන ඕන කෙනෙක්ට දැනගන්න ඕන සීමාව අපි කතා කරා. සරල සීමාවේ අපි කතා කරා. හොඳයි. 28. 28. 28 නැවත ඊතරම් සුදුසු අංකයක් නෙවෙයි. පරස්පර විරෝධීතා බහුලයි. 28 ගේන කෙනාගේ ජීවිතේ පරස්පරතෙන් ඇති වෙනවා. ඔහුගේම ක්‍රියා ඔහුගේම වෙන ක්‍රියාවකට පරස්පර වෙනවා. ඉතින් මේ පරස්පරතාවයේ වගේම මෙතෙන්දි කියවෙනවා ඉතාම සාර්ථක අවස්ථා තියෙන පුජ්‍යලයක් ගැන කියවෙනවා 28 එන කෙනා. හැබැයි මේ සාර්ථක අවස්ථා නැති වෙලා යනවා ඔහු බලන් ඉඳෙද්දී. එහෙනම් 28 එන එකෙන් මේ தත්ත්වය උදා වෙන්න පුළුවන්. මේක වෙන්න පුළුවන් හේතු කීපයක් හින්දා. චෝල්ඩියන් ශාස්ත්‍රයේ පෙන්වලා දෙනවා මේක වෙන්න පුළුවන්. මේ සාර්ථක අවස්ථා තියෙන පුජ්‍යලයාගේ සාර්ථක අවස්ථා නැති වෙන්න එක හේතුවක් වෙන්න පුළුවන්. අනිත් අය ගැන විශ්වාසය තිබීම. අනිත් අය ගැන විශ්වාසය තිබීම. එතන වරදෙන්න පුළුවන්. එක්කෝ හවුල් ව්‍යාපාරයකට ගිහින් වරද්ද ගන්නවා. එක්කෝ නීතියේ යම්කිසි නීතියේ හෙවණැල්ල වැටිලා, ඒ කියන්නේ නීතියෙන් එයාගේ ජීවිතේ කටයුතු අඩාල වෙනවා. මම ගොඩක් දැකලා තියෙනවා 28 වෙන අය නීතියේ ජීවිතේ යම් තැනකදී නීතිය ඉදිරියේ අසරණ වෙනවා. සමහර වෙලාවට නීතිය හැම විටම යුක්තියද කියන ප්‍රශ්නාර්ථය ඉතුරු වෙනවා. එතකොට නීතිය හැම විටම යුක්තියද? හැබැයි විය යුත්තේයි. එහෙම නොවි හෝ අසරණ වෙන දේවල් තියෙනවා. අනිත් එක වාණිජ තරඟයෙන් පීඩාවටපත් වෙනවා 28 අය.
වාණිජ තරඟය කියන එක පැහැදිලිය තියෙන්නේ දැන් එයා මොකක් හරි ව්‍යාපාරයක් කරගෙන ඉදිරියට යනකොට එහා සමාන වෙනත් ව්‍යාපාරවල ඒ තරඟයට සුලියට අහු වෙලා සමහර වෙලාවට තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බැරි වෙනවා. මේ 28 ඒ නිසා පරස්පර විරෝධිතා බහුල අංකයක් හින්දා අර 26000 තරම් ප්‍රශ්නයක් නොවුනට 28 අවාසි සාගත තැන් වැඩි. එහෙම තත්ත්වයක් තියෙනවා. මේ දේවල් හිතා පරිස්සමෙන් අපි කියවා ගත යුතු වෙනවා. අපි නිවැරදිව මේ දේවල් දකිනවා නම් අපේ ජීවිතේ කොයි තරම්නම් වටිනාකම් එකතු කරගන්න පුළුවන්ද කියන කාරණේ තමයි අපි මේ හිතමින් ඉන්නේ. මේ සංඛ්‍යාවන් වලට අදාළ තව තුරුතුරු බොහෝ තියෙන්නට පුළුවනි. මේ හැම දෙයක්ම අපිට මහා විස්තරාත්මකව මේ එකින් එක අරගෙන අපිට හරි අමාරුයි කතා කරන්න පුංචි වෙලාවක් ඇතුලේ කතා කරන හින්දා අපිට පුළුවන් ද තව සංඛ්‍යාවකට යන්නට පුළුවන් පුළුවන්. අපි කතා කරමු. සංඛ්‍යාව 29. ඔව් 29. 29 නැවතත් ඒතරම් සුදුසු අංකයක් නොවේ. අවිනිශ්චිතතාවයේ සහ මායාවයේ සහ වංචාවේ අංකයේ විදිහට තමයි 29 හඳුන්වන්නේ. ටිකක් බරපතලයි. ඔව්. මේක පරිස්සමෙන් අපි තේරුම් ගමු. අවිනිශ්චිතතාවය. 29 වෙන කෙනාගේ ජීවිතයේ යාට තීරණ ගනිද්දී යා අවිනිශ්චිත අවස්ථා ගොඩක් පසු කරනවා. අවිනිශ්චිත තැන් ඇති වෙනවා. වැනි වැනි ඉඳලා ගන්න තීරණේ වරද්ද ගන්න ඉඩ තියෙනවා. අවිනිශ්චිතතාවේ වංචාවේ මායාවේ. 29 නම එන පිරිස් කොටස් තුනක් ඉන්නවා. මම හොඳට නිරීක්ෂණය කරලා තිනවා 29 වෙන කාණ්ඩ තුනක් ඉන්නවා. එක කාණ්ඩයක් ඔවුන් සමහර විට වංචනික වෙනවා. එක කාණ්ඩයක් පමණයි එක කාණ්ඩයක් මේ 29 වෙන පිරිස් කොටස් තුනක් මම නිරීක්ෂණය කරලා තිනවා. සමහර 29 වෙන අය වංචනිකයි. දැන් සමහර විතරයි ඈ බොහොම සුළු කොටසක්. තව 29 වෙන කොටසක් ඉන්නවා අනුන්ගේ වංචාවලට අහු වෙනවා. තව 29 වෙන කොටසක් ඉන්නවා කොහෙවත් ඉඳලා තමන් වංචා කරන්නේත් නැහැ අනුන්ගේ වංචාවලට අහු වෙන්නේත් නැහැ. ඒ වුණත් වෙනත් වංචනික සිද්ධි දාමේ කොටස් හරුවපට පත් වෙනවා. දැන් උදාහරණයක් කියන්නම් අර බැංකු වෙහිලා ගියානේ මේ එක එක්කෙනාගේ වංචා හින්දා. සමහර මට කතා කරා තමන්ගේ ආදාය අර තැන්පතු ඒකේ තැන්පත් කරලා මේ තමන්ට ප්‍රතිලාභය අහිමි වෙච්ච අය. දැන් තමන් වංචා කරේ නැහැ. වෙන වංචනික ක්‍රියාවලියක අතරමැද කොටස්කාරයෙක් වෙලා පීඩාවට ලක් වුණා. දැන් මායාවේ අංකය 29 වෙන සමහර පිරිසක් මායාකාරී ලක්ෂණ වලින් යුක්තයි. තවත් පිරිසක් අනුන්ගේ මායාවලට ලක් වෙනවා. ඒ කියන්නේ ඔවුනුත් මායා කරනවා අනුන්ගේ මායාවල් වලටත් ලක් වෙනවා. හැමෝම නෙමෙයි නේ 29 වෙන සමහර පිරිසක් එහෙමයි. දැන් ඔහොම මේ ජ්‍යොතිෂය කියනවානේ බෙරණ නැක තියෙන සමහර පිරිසක් මේ හොර හිත් තියනවා කියලා. ඒතකොට බෙරණ නැකදී ඔක්කොම හොර හිත් නෑනේ. ඒ වගේ තේරුම් ගන්න ඕන හොඳේ නැත්නම් මේ ඉතාලම පැහැදිලිව තේරුම් ගන්න ඕන දෙයක්. ඒක හරියට කිසිසේත්ම අනිත් එක උපත දෛවංකේ පුජ්‍යලිකංකේ අරව මේවා නෝ මේ ඔක්කොම වෙනස් වෙන්න පුළුවන්. මේ මතම රඳන්න ඕනේ නැහැ. තමන්ගේ ජීවිතය ගැන අංග සම්පූර්ණ විග්‍රහයක් ගනිදි මම ඔක්කොම විග්‍රහ කරලා දීලා ඒකෙන් කොහමද මේ ප්‍රශ්නේ මිදෙන්නේ කියලා ඒක මග පෙන්වන්න පුළුවන්. ඒක වෙනම දෙයක්. හොඳයි. අපිට පුළුවනි අංක සංඛ්‍යාව 30ට යන්න පුළුවනි අපිට. ඔව්. අපි 30 කතා කරනකොට 30 බොහොම නියුට්‍රල් සංඛ්‍යාවක්. නියුට්‍රල් කියන්නේ විශේෂ හොඳක් හෝ නරකක් පෙන්වන්නේ නැහැ 30. 30 පෙන්වන්නේ ප්‍රායෝගික මිනිස්සෙක්ට වඩා මානසික තලයක ඉන්න මිනිස්සෙක්. 30 වෙන නමක් තියෙනකොට ගොඩක් වෙලාවට ප්‍රැක්ටිකල් වෙනවාට වඩා තියරිටිකල් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ කියන්නේ යා මනෝතලයක ඉන්නේ. සම්පූර්ණයෙන් මනෝභාවයක ඉන්නේ. ගොඩක් වෙලාවට සිතුවිලි එන්නේ එහෙම තමන්ගේ සිතුවිලි අනුව තමයි යා මනෝලෝකයක ජීවත් වෙනවා. යාගේ සිතුවිලි අනුව ජීවත් වෙනවා. එතකොට මේක හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. මේක එතකොට පෙර කර්ම ශක්තියට පැහැදිලිවම යනවා. මොකද 9 බලයේ නියුට්‍රල් වෙච්ච ගමන් සම්පූර්ණයෙන් ඔන් වෙන්නේ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙන්නේ අර උපතේ දෛව අංකය සහ මාසේ බලයේ ඒ ටිකනේ. ඒ සියල්ල. එතකොට 9න් ලොකු ශක්තියක් හෝ අවඩක් වෙන්නේ නැහැ. හැබැයි 30 තියෙන සමහර අය අර තමන්ගේ කල්පනා ශක්තිය මෙහෙवला මහා විශිෂ්ට ජයග්‍රහණ ලැබපු 30 තියෙන අය ඉන්නවා. අනිත් පැත්තට තමන් කල්පනා කර කර ඉඳලා නුසුදුසු විදිහටම කල්පනා කර කර ඉඳලා කිසිම වැඩක් නැති ජීවිත ගෙවලා අසාර්ථක කරගත්ත මිනිසුත් ඉන්නවා. ඒ 30 කියන්නේ ඒ වගේ තමන්ගේ පෙර කර්ම ශක්තියම මතු කරන නමකට එන අංකයක්. මං හිතන්නේ අද දවසට අපි අංක කීපයක් කතා කරා. මේ දේවල් ඇතුළේ ඔබට ප්‍රශ්න ගැටළු ගොඩාක් निराකරණය කරගන්නට පුළුවන් වුණා කියලා අපි විශ්වාස කරනවා. අපිට තව අංක සංඛ්‍යාවන් කීපයක් තියෙනවා කතා කරන්නට. ටිකෙන් ටික අපි කතා කරමු. ජීවිතයට වටිනාකම් එකතු කරන අංක විද්‍යාව කියන විෂයත් එක්ක මොනතරම්නම් ඔබ සමීපයිද, ඒ තුල තියෙන වටිනාකම් මොනතරම්ද කියන එක මේ වෙනකොට ඔබට පැහැදිලි වෙලා ඇති. එහෙමනම් අපි තවත් දවසක ඉතුරු දේවල් ටික අපි කතා කරමු. එතෙක් ඔබතුමන්ට සමු දෙනවා. යහපත් හෙට දවසක් ප්‍රාර්ථනා කරමු. එහෙමනම් ආයිබෝවන්. ආයිබෝවන්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපි ජීවිතේ ඉලක්ක හඹාගෙන යනවානේ. මේ දේවල් නිවැරදිව කියවා ගන්නවා නම් අපේ අරමුණ නිවැරදිව අපි දකිනවා නම් මේ බාධාවල් අපිට
ප්‍රශ්නයක් ගැටලුවක් නෙවෙයි. ඒ හැම එකකටම පිළිතුරු සොයා ගන්නට ඔබට පුළුවන් වේවි. එහෙමනම් ඔබට යහපත් වූ හෙට දවසක්ම ප්‍රාර්ථනා කරමින් අපි සමු ගන්නවා. ආයුබෝවන්. Thank you.